අවතින අධික වර්ෂාවත් සමග මේ වන විට රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල කළුගඟ සහ එහි අතුගංගා අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර ජලමාපකයේ මේ වන විට අගය මීටර 6.5ක් ආසන්න මට්ටමට ළඟා වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල අද දිනයේ ඉදිරි කාලය තුළ ගංවතුර අවදානමක් පවතින බව සඳහන් කළ යුතුයි. මේ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරියැල්ල සහ ඇලපාත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කළුගඟ නිම්නයට අයත් පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව අද දිනය තුලත් ඒ වගේම හෙට දිනය තුලත් දැඩි අවධානයකින් පසු වෙන්න. ඒ වගේම ගින්ගඟ සහ නිල්වලා ගඟත් මේ වන විට අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා ළඟා වෙලා තියෙනවා. මේ සඳහන් කර ගංගාවලට අමතරව අත්තනගලුවේ ද්‍රෝණිය සහ කැලණි ගඟත් ඉහළ ජල මට්ටම් වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන්ුත් අවධානය අවශ්‍යයි. දිස්ත්‍රික්ක 12කට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. විශේෂයෙන්ම සැලකිල්ලට ගත්තාම මේ නායම් පූර්ව අනතුරු ඇඟවීම්දී දෙවැනි නිවේදනය නිකුත් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඔවිට, රුවන්වැල්ල, දැරණියගල, ගැටියන්තොට, වරකපුල, මාමනැල්ල සහ බැලිගමුව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, රත්නපුර, අයගම, කලවාන, ඇලිය, කුරුවිට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, ඒත් එක්කම බලංගොඩ සහ එළපාත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නායයන් සහ කන්දි කඩා වැටීම් ආපදා 34ක් මේ වෙන විට වාර්තා වෙලා තියෙන අතර ඊයින් 24ක් මේ වෙන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල විසින් පරීක්ෂා කරලා තියෙනවා. එමෙන්ම නිරිත දිග මෝසම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා පවතින නිරිත දිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් අදිරි දිනවලත් අපි වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පස්නාහිර සහ සබරගම පළාතෙත්, ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානයක මිලිමීටර් 100ට වැඩි තද වැසි අපි අපේක්ෂා කරනවා. මේ දිනවල සුළඟේ වේගය වැඩි, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ වගේම බස්නාහිර, දකුණු, අයඹ, උතුරු, උතුරු මැද පළාත්වල මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයින වටා මුහුද විටින් විට ඉතා රළු වීමේ ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන් ධීවර ප්‍රජාවගෙන් නාවික ප්‍රජාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ දිනවල අපි නැවත දැනුම් දෙනතුරු මුහුදු යෑමෙන් වළකින්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයේ අවසන් වෙන වෙලාවට වැස්ස අඩු වේවි කියලා. පුත්තලම දිස්ත්‍රික්කයට පැවති වැසි තත්ත්වයත් සමග ඉරණවිල පාලම අසල මුහුදු ප්‍රදේශය කාදණය වෙමින් පවතින බව වාර්තා වනවා. නිවාස තුනක් ඇතුළුව තාවකාලික මත්ස්‍ය සැකසුම් ස්ථාන කිහිපයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. මෙතර බංග්ලාදේශයට සහ ඉන්දියාවට බලපා ඇති රිමල් සුලිකුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම පැයට කිලෝමීටර 110ක වේගයෙන් තද සුළං හමා යන අතර ධාරානිපාත වර්ෂාව හා උදම් රළ හමුවේ පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. ආසන්න වශයෙන් මිලියන 8.4ක ජනතාවක් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවද වාර්තා වනවා. තවද සුලිකුණාටුව හමුවේ බංග්ලාදේශයේ නිවාස 35,483 සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 115,992කට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.